වරෙක ලක්ෂ්මී දේවිය පద్මාවතී නාමෙන් මනුලව පහළ වුණ නිසා ලක්ෂ්මී දේවිය පద్මාවතී ලෙසින්ද හඳුන්වනවා. අතිශය පළගතු මෙම පద్මාවතී සාධනාව අතමිට සරු වීම, ණය ප්‍රශ්න විසඳා ගැනීම සහ නිවසට සතුට සෞභාග්‍ය ලබා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබනවා. ඔබ මිල මුදල් නිසා පීඩා විඳිනවා නම් මෙම පద్මාවතී සාධනාව එයට කදිම විසඳුමක් වගේම සුළු කාලයකින්ම නොසිතූ ප්‍රතිඵල දැකිය හැකි ක්‍රමයක්. එසේම ලක්ෂ්මී මෑණියන්ගේ සාධනා අතුරින් මෙම සාධනාව අතිශය බලගත් සාධනාවක්. සාත්වික ගණයට වැටෙන මෙම සාධනාව ඕනෑම දිනකින් ආරම්භ කළ හැකි අතර අගහරුවාදා සහ සිකුරාදා දිනයන් වඩාත් සුබයි. උදෑසන හෝ රාත්‍රී කාලයේ හොඳින් නා පිරිසිදු වී බුදුන් වැඳ ලක්ෂ්මී මෑණියන්ගේ රුවක් ඉදිරිපිට මැටි පහනක් දැල්වා සුවඳ දුම් අල්ලන්න. කහ හෝ රතු මල් පූජා කරන්න. රතු අරලිය හෝ නෙළුම් මල් තැබිය හැකිනම් වඩාත් හොඳයි. පසුව මෙම මන්ත්‍රය 108 වරක් ගායනා කරන්න. මෙලෙස දින 21ක් නොකඩවා කර අවසන් දිනෙත් මෙලෙසින් කර පසුව මුදල් සම්බන්ධ ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් ලක්ෂ්මී මෑණියන්ට පවසන්න. වැඩි වේලාවක් අරගෙන විස්තර ඇතුව ඔබගේ අවශ්‍යතාවය මෑණියන්ට පවසා සිටින්න. ඒ වගේම ඔබගේ අගහිඟකම් දුරු වූ පසු අසරණ පවුලකට හැකි පමණින් පිළිසරණක් වී ලක්ෂ්මී මෑණියන්ටද එම පින අනුමෝදන් කරන ලෙසත් පොරොන්දු වෙන්න. මෙම දින 21 තුල මස් මාංශ අනුභවයෙන් මද්‍රව්‍ය භාවිතයෙන් සහ බිම නිදා ගැනීමෙන් වැළකී සිටීම වඩා සුදුසුයි. ඒ වගේම පහත දුර්ගුණ ඇත්තන්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට නොලැබෙන බැවින් මෙම කාල සීමාව තුල මසුරු බව, අධික කෝපය, අලස බව, අහංකාරය සහ නාස්තිකාර බව යන දුර්ගුණයන් පහෙන් හැකිතාක් දුරස් වී මෑණියන් කෙරෙහි ආදර භක්තියෙන් මෙම දින 21 ගෙවන්න. නිසකවම ඔබගේ අගහිඟකම් දුරු වී මුළු දිවසේම සතුට, සමාදානය, සෞභාග්‍ය උදාවනු ඇත. එසේම මෙම සාධනාවේ තවත් අංග කිහිපයක් ඇතත් අවශ්‍යම දේ පමණක් ඉතා සරලව ඉදිරිපත් කර ඇත. මෙම මල් පහන් පූජා කිරීමට නොහැකි අය පමණක් දින 21ක් මෙම මන්ත්‍රයට සවන් දෙන ගමන් ඔබත් සිතින් ගායනා කරන්න. පුද පූජාවලට වඩා දෙවියන් අපේක්ෂා කරන්නේ ඔබගේ සැබෑ භක්තිය බැවින් හදවතින්ම භක්තියෙන් මෙම මන්ත්‍රයට සවන් දෙමින් ගායනා කළ හැකිනම් පුද පූජාවන් අත්‍යවශ්‍යම නොවේ. දින 21ක් යාමට මත්තෙන්ම මෙහි ප්‍රතිඵල ඔබටම දැක ගැනීමට හැකිවනු නියතය. නමෝ භගවතේ පద్මාවතී සර්වජන මොහිනී සර්වකාර්යකාරිණී මං විකට සංකට සම්භාරිණී මා මහ මනෝරත පුරණී මාං සර්ව චිත්තා පුරණී ඕ පద్මාවතී නමః ස්වාහා